පනහා සත්වයන්ගේ නානත්වයට හා ඔවුන් ලබන සැප දුක්වලට හේතුව කර්ම බලයේද ග්‍රහ බලයේද මන්ද ආයුෂ්කයන් වීම දීර්ඝ ආයුෂ්කයන් වීම රෝග බහුලයන් වීම නිරෝගීන් වීම විරූපීන් වීම රූමතුන් වීම අල්පේශාක්‍ය වීම මහේශාක්‍ය වීම ධනවතුන් වීම දිලින්දන් වීම කුලවතුන් වීම කුලහීනයන් වීම නුවණැතියන් වීම මෝඩයන් වීම යනාදීන් සත්වයන් ભેදයට පැමිණීමේ හේතුව අතීත කර්මය බව තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දේය උපන් සත්වයනට කලින් කල වරින් වර නොඑක් ආකාර සැප සම්පත් හා දුක් විපද්ද කර්මයේ හේතු කොට ලැබෙන බව බුදුදහමෙහි දැක්වේ රජුන් වීම යුව රජුන් වීම සෙන්පතියන් වීම ඇමතියන් වීම සිටුවරුන් වීම වෙළඳුන් වීම ගොවියන් කම්කරුවන් වීම පැවිද්දන් වීම උගතුන් නූගතුන් නුවණැතියන් මෝඩයන් වෛද්‍යවරයන් වැනි අය වීම නළුවන් ගත්කතුවරුන් ශාස්ත්‍ර නිපදවන්නන් වීම මෙත් කුළුණු ඇතියවුන් වීම නපුරන් වීම ධනවතුන් වීම ඉඩම් හිමියන් වීම රථවාහන හිමියන් වීම යාචකයන් වීම භාර්යයන් ඇති නැති අය වීම දරුවන් ඇති නැති අය වීම ප්‍රාණඝාතකයන් සොරුන් පරදාරිකයන් බොරුකාරයින් සුරාසුරුන් ආදීන් වීම ස්ත්‍රීන් පුරුෂයන් වීම නපුංසකයන් වීම අංග විකලයන් වීම උම්මත්තකයන් වීම කුෂ්ඨ රෝගීන් වීම දන් පින් කරන්නවුන් වීම මසුරන් වීම යනාදී සත්වයන් අනේකාකාරයෙන් ප්‍රභේදයට පැමිණීමේ හේතුව ග්‍රහ බලය බව ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ දැක්වේ කලින් කලට සත්වයාට නොඑකාකාර සැපදුක් ලැබීමේ හේතුවත් සත්වයා විසින් හොද නරක නොඑක් වැඩ කරන්නට පටන් ගැනීමේ හේතුවත් ග්‍රහ බලයම බවද ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ දක්වයි හොඳින් වැවි ඇති ගොයමක් ගැන කතා කිරීමේදී ඒ ගොයම හොඳින් වර්ෂාව ලැබීම නිසා එසේ වැවි ඇත්තේ යයිද කිය හැකිය ගොවියාගේ හොඳින් වැඩ කිරීම නිසා එසේ වැවි ඇත්තේ යයිද කිය හැකිය බිමෙහි සරු බව නිසා එසේ වැවි ඇත්තේ යයිද කිය හැකිය ඒ කරුණු තුනෙන් එකක්වත් ප්‍රතික්ෂේප නොකළ හැකිය එමෙන් සත්වයන් ගැන කතා කිරීමේදී අතීත කර්මය සත්වයන්ගේ නානත්වයට හේතුව වශයෙන්ද කිය හැකිය ග්‍රහ බලය සත්වයන්ගේ නානත්වයට හේතුව වශයෙන්ද කිය හැකිය ඒ දෙකින් එකකුදු ප්‍රතික්ෂේප නොකළ හැකිය ගොයම් වැඩිවීමට හේතුවන්නේ හේතුවන වැස්සත් අපට පෙනෙන්නේය ගොවියා වැඩ කරනවාත් අපට පෙනෙන්නේය බිමේ සරු බවත් අපට දැකිය හැකිය එබැවින් ඒ කරුණු තුනම ගොයම වැඩිීමේ හේතු වශයෙන් අපට ලෙහෙසියෙන්ම තේරුම් ගත හැකිය කර්ම බලය හා ග්‍රහ බලය එසේ නොවේ සත්වේකුගේ අතීත කර්ම අපට පෙනෙන්නේ නොවේ ග්‍රහයන් පෙනෙන්නේත් ග්‍රහ බලයෙන් යම් කිසිවක් සිදුවන බවක් අපට පෙනෙන්නේ නොවේ එබැවින් ඒ කරුණු දෙකම ගැඹුරු කරුණු දෙකකි ලෝකයේහි මනුෂ්‍යයන්ට සපදුක් ඇති කරන ඇසට නොපෙනෙන කොහි තිබෙනවාද කෙසේ තිබෙනවාද කියා දැනගත නොහෙන හේතු කොටසකුත් ඇති බව නුවණින් ලෝතතු සලකා බලන්නෙකුට දත හැකිය පරිස්සම් නොවීම රෝග හටගැනීමේ හේතුවක් බව කවුරුත් දනිති සමහර කෙනෙකුට කෙසේ පරිස්සම් වුවත් නිරෝගීව වාසය කරන්නට ලැබෙන බවත් සමහර කෙනෙකුට කිසිම පරිස්සමක් නැතිව නිරෝගීව බොහෝ කලක් ජීවත් විය හැකි බවත් නුවණින් ලෝකයේ දෙස බලතොත් දැකිය හැකි වනු ඇත ලබාගත් මිල මුදල් ආදී දේවල් සමහර කෙනෙකුට කොහොමවත් පරිස්සම් කරගත නොහැකි බවත්
සමහර කෙනෙකුට අයත් දේවල් පරිස්සම් නොකලත් රැකෙන බවත් දත හැකිවනු ඇත. සමහර කෙනෙකුන් වරද නොකර කෙසේ පරිස්සම් වී සිටියත් අපකීර්තියට පත්වන බවත් එබඳු අයගේ නිවරද පවා වරද වශයෙන් ගෙන අන්‍යයන් ගරහා කරන බවත් සමහර දෙනෙකුන් නොඑක් පව්කම් කරමින් කීර්තිමත්ව වැසෙන බවත් එබඳු අය කරන පව් පවා ලෝකයා හොඳ හැටියට සලකන බවත් නුවණින් ලෝකයේ දෙස බලතොත් දැකිය හැකිවනු ඇත. මාපියන් විසින් බොහෝ වියදම් කොට පාසල් යැවූ නමුත් මොනම දැන උගත්කමක්වත් නැතිව මෝඩයන් ලෙස ඉන්නා අයත් උපකාරයක් නැතිකමින් විද්‍යාස්ථානයකට ඇතුළුව උගෙනීමක් නොලබාම මහ පඬිවරයන් වී ඉන්නා අයත් ලෝකයේ ඇත්තාහ. මාපිය ආදීන්ගෙන් බොහෝ වස්තුව ලබාද දිලිඳුව ඉන්නා අයත් කිසිවෙකුගෙන් කිසිම උදව්වක් නොලබාම මහ ධන සූරීන් වී ඉන්නා අයත් ලොව ඇත්තාහ. උත්සාහය ධනවත් වීමේ හේතුවක් ලෙස සැමදෙනාම පිළිගන්නාහ. සමහරු ධනවත් වීමට බොහෝ උත්සාහ කෙරෙති. එහෙත් ඔවුනට ඒ අදහස මුදුන්පත් කරගත හැකි නොවේ. මහත් වූ උත්සාහයෙන් යමක් ලබා ගත්තත් එය කවරාකාරයකින් හෝ ඔවුන්ගෙන් නැතිවන්නේය. අනිකෙකු විසින් ධනය දුන්නත් එය ඔවුන් වෙත නොරැඳෙයි. සමහර උත්සාහයක් නැතිවම ධනවත් වෙති. මේ ආදී කරුණු ගැන සලකා බලතොත් මිනිසයන් හට සැපතුක් ලබා දෙන නොපෙනෙන හේතු කොටසකුත් ඇති බව තේරුම් ගත හැකිය. කර්ම බලය, ග්‍රහ බලය යන දෙකම ඒ නොපෙනෙන හේතුවලට අයත්ය. සත්වයන්ගේ නානත්වයට හා ඔවුන් ලබන සැපදුක්වලට හේතු සෙවූ බුද්ධ ආදීහු කර්ම බලය පැවසූහ. ඒ ගැන සෙවූ ඇතැම් ඍෂීහු ග්‍රහ බලය දුටහ. කර්මය කුමක්ද යන බව මෙහි කලින් කියා ඇත. ග්‍රහ බලය ගැනද මෙහි විස්තරයක් කලින් කර නැත. මේ ප්‍රශ්නය විසඳීමේදී ග්‍රහ බලය යනු කුමක්ද යන බව දැක්විය යුතුය. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි කියා ග්‍රහනාමයෙන් ජ්‍යෝතිශාස්ත්‍රයෙහි හඳුන්වන අහසෙහි හැසිරෙන වස්තු හතක් ඇත. නැකත් නාමයෙන් හඳුන්වන තවත් තාරකා සමූහයක්ද ඇත. රාශි නාමයෙන් හඳුන්වන තවත් කුඩා තාරකා මහත් සමූහයක්ද ඇත්තේය. ඒ සියල්ලෙහිම ඇති බලයට සාමාන්‍යයෙන් ග්‍රහ බලය යැයි කියනු ලැබේ. අහසෙහි හැසිරෙන්නා වූ ඒ වස්තුන්ගෙන් නික්මෙන ආලෝක ධාරා පොළවට වැටේ. ඒ ආකාශ වස්තුන්ගේ හැසිරීම අනුව ඒවායේ රශ්මි ධාරා පොළවට නොඑක ආකාරයෙන් වැටේ. ග්‍රහයන්ගෙන්ද නැකත්වලින්ද රාශි තාරකාවලින්ද පොළවට එන රැස්වල එකිනෙකට වෙනස් නොඑක් ගුණ ඇත්තේය. ඒවායේ සංයෝගයෙන් තවත් නොඑක් ගුණ ඇතිවෙයි. ග්‍රහ රශ්මි සංයෝගයෙන් වන ගුණයන් අනුව ඒ ඒ ගුණ ඇති කාලයන්හි පොළොවෙහි උපදින තැනැත්තා රජෙක්ද වන්නේය, සෙන්පතියෙක්ද වන්නේය, සිටුවරයෙක්ද වන්නේය, පැවිද්දෙක්ද වන්නේය, ශාස්ත්‍රඥයෙක්ද වන්නේය, මෝඩයෙක්ද වන්නේය, අන්දෙක්, ගොළුවෙක්, බිහිරෙක්, කොරෙක්, කුදෙක්ද වන්නේය, තවද නොයෙක් ආකාරද වන්නේය. මේ සත්‍යයක් බව ඒ ඒ අයගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන්ද දත හැකිය. ග්‍රහයන් ගමන් කිරීමේදී වෙනස් වෙනස් වී පොළවට වැටෙන ග්‍රහ රශ්මිවල හැටියට කලින් කල පුද්ගලයා වෙනස් වෙනස් ලෙස සැපදුක් ලබන්නෙකු වන බවද, හොඳ නරක වැඩ කරන්නෙකු වන බවද කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන් දත හැකිය. ග්‍රහ බලය සත්වයන්ගේ නානත්වයට හා සැපදුක්වලට හේතුවේ නම් බුදුන් වහන්සේ කම්මස්සකා මානව සත්තා කම්මදායාද කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසාරණා කම්ම සත්තේ විභජති යදිදං හීන පනීත්තාය යැයි කර්මය සත්වයන්ගේ නානත්වයට හේතුව බව වදාළේ මක් නිසාද යන ප්‍රශ්නය මෙහිදී නගින්නීය.
බුදුන් වහන්සේ එසේ වදාළේ ඒ බල දෙකින් කර්ම බලයම ප්‍රදාන වන බැවිනි. බීජය, පස, වතුර, පෝර යන මේ සියල්ලම ගස ඇතිවීමට හේතුය. එහෙත් පස, වතුර, පෝර යන මේවාට බීජයක් නොමැතිනම් ගසක් ඇති නොකළ හැකි බැවින් ගස ඇතිවීමේ ප්‍රධාන හේතුව බීජය බව කිය යුතුය. එබැවින් බීජයෙන් ගස ඇතිවන්නේ යැයි කියනු ලැබේ. එමෙන් රාජාදී නොයෙක් ආකාර පුද්ගලයන් උපදිනා ග්‍රහ යෝග කොතෙක් ඇති වූවත් කර්මයක් නොමැතිව ග්‍රහ බලයම පුද්ගලයෙකු උපදවීමට සමත් නොවේ. කර්මානුරූපව උපදිනා සත්වයන් නැති කල්හි උසස් පහත් පුද්ගලයන් ඉපදීමට සුදුසු ග්‍රහ යෝග කොතෙක් යෙදුනත් පුද්ගලයෙකුගේ ඉපදීමක් සිදු නොවීම ඒවා ඉක්ම යන්නේය. එබැවින් කර්මයම සත්වයන් ඉපදීමේ ප්‍රධාන හේතුව බව කිය යුතුය. බුදුන් වහන්සේ කර්මය සත්වයන්ගේ නානත්වයට හේතුව බව වදාළේ එහෙයිනි. බීජයට ගසක් ඇති කිරීමට පස, වතුර, පෝර යන මේවායේ උපකාරය උවමනා වන්නාක් මෙන්ම කර්මයටද රාජාදී පුද්ගලයන් ඇති කිරීමට ග්‍රහයෝගවල උපකාරය උවමනාය. එබැවින් රජකමක් ලබා දෙන කර්මයන් ඒ කර්මය කළ තැනැත්තා රජුන් ඉපදීමට සුදුසු ග්‍රහයෝග ඇති වෙලාවකදී උපදවනු ලැබේ. ඇමතියන්, සෙන්පතියන්, හේවායන්, ධනවතුන්, දුප්පතුන්, නුවණැතියන්, මෝඩයන්, රූ ඇතියන්, විරූපීන් උපදවන කර්මවලින්ද ඒ ඒ කර්ම කළ අය ඒ ඒ ග්‍රහයෝග ඇති කාලවලදීම උපදවනු ලබන්නාහ. උපන් සත්වයා හට වරින්වර ලැපෙන සැපදුක් වලටත් කර්මය, ග්‍රහබලය යන දෙකම හේතුවෙයි. හොඳ ග්‍රහයෝග යෙදෙන කාලවලදී කුසල කර්මයෝ විපාක දෙති. එයින් සැප ලැබෙයි. නරක ග්‍රහයෝග ඇති කාලවලදී අකුසල කර්මයෝ විපාක දෙති. එයින් දුක් ලැබෙයි. ඇතැම් ග්‍රහයෝග නිසා සත්වයාගේ පවට නැමී පව්කම් කරන්නට පටන් ගනී. ඇතැම් ග්‍රහයෝග නිසා සත්වයාගේ සිත පිනට නැමී පින් කරන්නට පටන් ගනී. මේ කලින් කල පව් කරන්නට පටන් ගන්නේ මේ ග්‍රහයෝග නිසාය. මෙසේ කීමෙන් මිනිසුන් විසින් පින් පව් කිරීමට හේතුව ග්‍රහ බලයමය යයිද නොගත යුතුය. යෝනිසෝ මනසිකාර, අයෝනිසෝ මනසිකාර, සත්පුරුෂ සේවන, අසත්පුරුෂ සේවන, සද්ධර්ම ශ්‍රවණ, පාපධර්ම ශ්‍රවණ ආදී පින් පව් කිරීමේ තවත් බොහෝ හේතු ඇත්තේය. කර්ම බල, ග්‍රහ බල දෙක ගැන දතියුතු තවත් බොහෝ කරුණු ඇත්තේය. ලිපිය දික්වන බැවින් මෙතකින් නවත්වන ලදී.